මට එවලේ දැන් ෆස්ට් ටයිම් මොන දුන්නේ වගේ දෙයකට මට ඉතින් කර කියා ගන්න දෙයක් නැති වුණා සාමාන්‍ය ඔයගොල්ලෝ ඩේලි වර්ක්අවුට් එකක් කරනවා නේද ඔව් ඔව් ඒතර එදා මොකද්ද වුනේ එදාත් ඔයගොල්ලෝ ඒ වර්ක්අවුට් එක මොනේ කරේ මොකද්ද එදා වර්ක්අවුට් එක කරා ඒ කියන්නේ වර්ක්අවුට් කරන්න ඔයගලන්ට වෙලාවක් තියෙනවා එදා මම දැන් එදා වෙන්දර කරන්නේ පැයක වගේ කාලයක් එදා මම පැය දෙකමාරක් කරා ඒ කියන්නේ මටත් ඒක තේරුන්නේ නැහැ මොකද බෝලේ මම ඔයා බෝලේට එන ආසයි බෝලේ දාන්න දාන්න එයා ගේනවා මමත් ඉතින් එයාට ආසින්න මමත් දදාම හිටියා බෝලේ මටත් එයාගේ මාංශය තේරුන්නේ නැහැ මට දැන් තේරෙනවා ටයිඩ් එක වැඩි කියලා මම ටක් ගාලා ඉතින් ගියේ වාහනේම ටක් ගාලා දාගෙන ගෙදෙට්ට ගෙනාවා ගෙදෙට්ට ගෙනාවල් හති දානවා දාන ඉවරයක් නැහැ මම ටක් ගාලා කරේ ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරා ඩොක්ටර් කෝල් කරාම ඩොක්ටර් මට කිව්වේ අයිස් වතුර වලින් නාවන්න කියලා ඉස්සලා මම අයිස් වතුර වලින් නෑව්වා මෙයාව මාංශ කරා වැඩි මේ මොකද මෙයාගේ මොකලංගේ අර තීරමනේ මේ රටින්ද ලාපු දේශගුණේ එක්ක මාංශ කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා මම මේ ප්‍රමාණ වඩා මාංශ කරලත් වැඩි අනිත් එක මේ දේශගුණේට උරු විකරණ එන්නේ ඔයගොල්ලන් ආහ ඒ කියන්නේ රටේ ඉඳලා ගෙනල්ලා මාස 3 දී තමයි ඕක වන් කරේ ඒ කියන්නේ යාට ඒ අර මහන්සිය වැඩි කමට ડોක්ටර් මට කිව්වේ මහන්සියලා වැඩි වැඩි කමට මේ එයාට හොඳ වුණත් සමහරට හම්ස භාගට එන්න ගණේ කියලා එන්න ගණේ කියලා ඒ කියන්නේ එයාගේ අර හાર્ට් එක අදගස්ම මේ ඇතුලෙන් වැඩ කරලා වැඩිලු හાર્ට් එක බේරගත්තත් පිටිපස්සේ කකුල් වලට බලපාලු දින්න කිව්වා සමහර විට අංශ භාගයේ වගේ තත්ත්වයක් උදා වෙයි කිව්වා දෙද්දී අපි කොයි අර ගිහිල්ලා ඉද්දි මේගලන්ට ට්‍රීට් එකක් ගේන්න අමතක කරන්නේ අපිට අමතක වුණොත් නිකන් හරි ආපහු ඇරලා ගිහිල්ලා අපි නඟ කඩේකින් හරි බිස්කට් එකක් හරි ගෙනල්ලා දෙනවා මේගොල්ලෝ දෙන්න ඒක ඒක එනකම්ම බලන් ඉන්නේ මේ එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ අනික අපි මේ ශේෂ්ත්‍රයට අලුත් මේ අපේ පළවෙනි ඉම්පෝට් බල්ලා විනාපු මේ අපිට එතකොට ආයිඩියා එකක් තිබෙනවා මොනවද කරන්න ඕන කියලා එහෙම සිද්ධිය වුණාන් පස්සේ එතකොට තිබ්බේ අර තිබ්බේ එක්ස්පීරියන්ස් එකක් මොනවද කරගන්න කියලා ඒක හිතා ගන්න බැරි වුණා. ඉතින් සෑම් මීට මාස ගානකට කලින් අපි රොට්ටාල වීඩියෝ එකක් කරා ඩයිබලෝ ගැන. බියගම චෑස් හවුස් channel එකේ ඉඳලා. ඉතින් අතරම එතනදී ඊට ටික කාලයකට පස්සේ අපිට ආරංචි වුණා ඒ ඩයිබලෝ ගේ අවසනාවන්ත විදියට යම්කිසි ඇක්චුවලි හાર્ට් ඇටැක් එකක් වගේ දෙයකින් නැති වුණා කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න සහ චෑස් හවුස් එකේ අලුත්ම සමාජික ගැන කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා තින්නේ. සම් ඉතින් අපි බලමු මෙතනදී අපි ඇත්තට මතක කරන්න ඕන උනේ අපි ඩයිබලෝ ගැන කතා කරන්න. එයාට මොකද්ද වුනේ? ඇයි එහෙම වුනේ සහ ඒ වගේ ප්‍රශ්නයක් ඕගලන්ටත් ආවොත් ඕගොල්ලෝ කොහොමද ඒකට මූණ දෙන්නේ කියලා දැනගන්න පෙර සූදානමකට ඕගලන්ට යම්කිසි උපදෙස් ටිකක් දෙන්නත් එක තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු මොකද්ද අපිට මේ ගැන කියන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් චරිඳු චමොත් අයිබෝන් කියලා අවදින්න අද බඩතරාට පිළිගන්නවා. ඉතින් සිලෝම්පෙට් මීඩියා නරඹන ප්‍රේක්ෂක ඔබවත් අද බඩතරාට පිළිගන්න ගමන් චරිඳු අපි කතා කරමු. අපි දන්නවා මීට කාලයකට කලින් යම්කිසි ආවාසනාවක් දීම කොහොමද? මොකද ඔයගොල්ලෝ ගොඩක් කලාවට මේ ඩොග් කෙන ඉන්ඩස්ට්‍රි එකේ හයිලයිට් නේ මේ ඩයිබලෝ ඉන්න. එතකොට එතන යම්කිසි සිද්ධියක් වුණා. ඉතින් ඔයගොල්ලෝ ආපහු නැවතත් ආපහු කරලීට ඇවිල්ලා තියෙනවා අලුත් සමාජිකයෙක් එක්ක. ඉතින් චරන්ද අපි කැමති කතා කරන්න ඉස්සලා කියන්නේ මේ වගේ සිදුවීමක් කායි නැවත නොවන්න. ඒ වගේ සිදුවීමකට මූණ දෙන්න වුණොත් අපි කොහොමද ඒක රෙඩි වෙන්නේ කියලාවත් අපි දැනගන්න අපි කතා කරමු. සිද්ධිය මොකක්ද? ඇත්තටම ඩයිබලෝට මොකද්ද වුනේ? ඩයිබලෝව මම අර වෙන්දර වඩා කියන්නේ වෙන්දර මාංශ කරන වෙලාවක් තියෙනවා. මං එයාව මාංශ කරේ හවස තමයි. හවස තමයි හැමදාම මාංශ කරන්න ගන්නේ. මේ සිද්ධිය වුණේ කොයි කාලද? මේක සිද්ධිය වුණේ හරියටම දැන්ට මාස 4කට උඩදී. ආසාව ඒක අපි අදිනකර මේ ෂූට් එක කරන නොවැම්බර් මාසේ අන්තිම සතියේ මාස 4කට කලින් කියලා කියන්නේ නොවැම්බර් සැප්තැම්බර් අගෝස්තු ජූලි ජූනි වගේ වෙනකොට තමයි සිද්ධිය වුණේ. මාස 4කට පස්සේ තමයි අද අපි ෂූට් එක කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අපි එදත් කතා වුණා සාමාන්‍ය ඔයගොල්ලෝ ඩේලි වර්ක්අවුට් එකක් කරනවා නේද? ඔව් ඔව්. ඒතර එදා මොකද්ද වුනේ? එදත් ඔයගොල්ලෝ මේ වර්ක්අවුට් එක මොනේ කරේ? මොකද්ද වුනේ? එදා වර්ක්අවුට් එක කරා. ඒ කියන්නේ වර්ක්අවුට් කරන්න ඔයගලන්ට වෙලාවක් තියෙනවා. වෙලාවත් එක්කම ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ මම එදා කාල සීමාවක් තියෙනවා. පැයද දෙකක්ද තියෙනවා. එදා මම දැන් එදා වෙන්දර කරන්නේ පැයක වගේ කාලයක්. එදා මම පැය දෙකමාරක් කරා. ආහ ඒ කියන්නේ සාමාන්‍ය ඩබල් වර්ක්අවුට් එකක් කරා. ඒ කියන්නේ මටත් ඒක තේරුන්නේ නැහැ මොකද බෝලේ මම ඔයා බෝලේට එන ආසයි.
boleh dana ya gino. Amat itu yang ada sih, mat dadam itu ya boleh. Matat tiap manusia terunne. Itu itu pas mama tiap manusia terunne itu inda. Mama me boleh dadah itu ya, ya gino mah. Itu manusia itu ya hati dana kan ta. Hati dana jadi mama cara genian nuni baru dino ya ada. Ekenni ais satu roti gak, lugos tiga. Sela intikak, manusia keran deh di genian don. Ini ama mem kisi baru apa geni cene. Mata jen terno tight deh beri gila. Mama taggal aja inge, wahani mama taggal aja kan? Gedette gina apa? Gedette gina alat hati dana udah mana beri ane. Jam mata evel jam first time mono dulu nih lagi dekat. Mata ini kerja agan aja netu una. Mama taggal aja dokter ini tak golgara. Dokter golgara, mama dokter mata kiri ais satu roli naan di gila. Selama mang ais satu roli naya gua. Tiap hari mereka orang manusia berunne, cuma ngais ketol itu baru dia bunda juga. Ini tiara vegan beri, bah amaru. Jadi manusia ready, manusia ready, adikalesa ready. Coba sih, mama dokter katakan lah belua. Dokter gua naya hari ini ais satu roli naanne, satu roli naanne, ini kira. Mama ini kecil putih kok cuma gerah. Coba sih mama dokter golgar lah. Dokter gua dokter mian ada dam hati ya nawa. Mereka dam mian hati hari ini, mau kedengaran ni, mama mian gain di kira. Si dokter gua gain di kira. Sebenarnya dokter gawat agen itu, dokter gawat agen ini lah, cuma dokter itu sih berhenti kak kita, kita lakukan ini dem pasnya ane, mewah orangnya ane gila, itu mana dokter gua mewah manusia kara ready, muka tuh mewah ke, mukalang gara, tiap hari rata ini dalam apun desa gune ek manusia kara nuni pemain hati, mama ini pemain ada manusia kara ready, anitte gua desa gune itu ruwi kira ni gula. Aha, ikan ni kita ini dalam kenal lah, masa tu ni jadi mana orang bang kere. Ikan ni kita berokol Serbia yang ini, kenal lah masa pahai. Oh, masa pahai itu pasti ikhcer aja itu manusia kan, honda naik lu. Honda naik, aha. Ikan ni arah bodda sama yang orang ni desa pun uru keran dulu. Mama itu ada dia kerja. Terus mana doktor gua, saya bodda manusia lagi. Dengan tempat saya berhenti dulu na, dengan pasnya ni tuai orang yang dekhi lah. Tapi mama tiding orang ngawa doktor ing. Dokter yang orang ngada sih, mamat belua, ya ada, ada manusia, wedi kamar te, dokter mata kui manusia lah, wedi kamar te, ya ada hondo unat, samar te hansu baga te inda gani gila. Inda gani gila. Ikan ni, ya agar heart te, ada kasma me, atuling wede kala wedi ilu, heart te beragat tet, piti pas se kakul lo te balapal lo dini gua, samar te, hansu baga te, tatte kuda wedi gua, et mangkua kaman ne dokter mama ini makar, mang gejala gina awa. Kedara kenal lah, me bed kelala ini dia, kuhamari pay tuna kita pasi, aku lala terang udah dah agen, sama kan? Dialogue antim term sedihin tika, itu ngomong mai sedih dulu. Ataram gudak la langka, ada pita tauloling, sunu keng gudak anaine kerna. Anaine kirimat tekkum, ekat tekkum loko wagaki mak kapi ataram nuke dapat bidang kerna, benda puluang. Saat tekwa gina, nampu setagi jiwite sambandu loko wagaki mak kapi ati tienna. Itu cara tu ataram katat tehi madeng. Ala industri ekat alutim maave, main sedih makenna ala ta, evi nukata adyaki mak nanti benda puluang. Hebei. Api mereka ada share kerjaan ni, apit samar lah ada audience segem jam jam komen sendal pulua. Namun mereka ada api share kerjaan ni, mereka bagi sedih mereka tu ayala mohon dulu. Adi share orang kalau genre nak sana kekhar sama kamar ni mereka important ni, ini tinggal langkah ini perincian kita tu mereka bagi perasaan, aturin ni dah dia no. Masalah eksel langkah, no sah mereka bagi kene giant satu mereka lo, ini egolan tu hatiya, mereka bagi perasaan aturin pulua ini samar lah ada. Embreeding perasaan ini sah, eva ke dewan latihan pulang itu eva tek ke, meva ke sedih mak ketemu. Apa kata agam hilang kita mukat tegar ni, kalau itu yang cari tu. Apa cahmu dekat pada kata agam, cahmu tapi te kian nak orang, meva ke sedih mak di. Tapi boleh apa te biar agam tiba, apa benda me dekaran kan, kalau eh mana mukat ti nada. Atram dinas, apa te vale, awas segar nama ada baduri kape gini cina, waturu botol ekat gini cina, me. Wendah ada banyak kita ramai training kerana ni satu ada banyak ecer workout kerana banyak kuna, pada rest agak di sini ramai workout kerana ni, vele api satu lagi santoso sejitara itu ye, ya boleh ramah agak madhi, ni boleh ya dahan lagi nama, ek api ecer itu ye na, me me madya kegel itu ye na, ani api me sesetengah lalu,
මේ අපේ පළවෙනි ඉම්පෝට් බල්ලා දිනාපු මේ අපිට එතකොට අයිඩියා එකක් තිබ්බේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. එහෙම සිද්ධිය වුණාන් පස්සේ එතකොට තිබ්බේ අර තිබ්බේ එක්ස්පීරියන්ස් එකක් මොනවද කරගන්න කියලා හිතා ගන්න බැරි වුණා. මේ ඇත්තටම අපි මේ වෙලේ වතුර බෝතලයක් අයිස් අයිස් කැර ටිකක් ග්ලූකෝස් ටිකක් ගෙනිච්චානම් ටවල් එකක් එහෙම ගෙනිච්චානම් අපිට ඒ ටික තිබ්බනම් සතා ටිකක් අපිට බේර ගන්න තිබ්බා. මේ තව වැඩි වර්කවුට් කරා වැඩි අපිට ඒක දැනුන්නේ නැහැ. සතාටත් දැනුන්නේ නැහැ. සතාට අන්තිමට තමයි අමාරු වුනේ. අමාරුයි කියලා පෙනුනේවත් නැහැ. අන්තිමට තමයි අමාරු වුනේ සතාට. අන්තිමටම. ඔව්. යාට මාංශී කියලා දැනුනේ. එයාටත් අන්තිමට අපිටත් දැනුනේ අන්තිමට. අන්තිමට. මේ අර බඩු ටිකයි ඔක්කොම ටික ගෙනියලා වෙන්දර පැයක් විතර වර්කවුට් කරන්නේ. එදත් පැයකට අඩු කාලයක් හරි පැයක් වගේ වර්කවුට් කළා. මේම දෙයක් වුණා නම් මේම වෙන්නේ නැහැ. තනියට. ඒටි ඇත්තටම සමෝත් කියන සාගරේ මම හිතන්නේ අවස්ථාව ගොඩක් සංවේදී. උඹට තමන්ගේ ගෙදර කෙනෙක් පවුල කෙනෙක් වගේ අඩු සුව කරා ඒ විදියට එකට ඉඳලා විනෝදෙන් ඉඳලා ඒ වගේ අවසනාවන්ත දෙයකට මුණ දුන්නයි කියලා කියන එක අපිට කියන්න අමාරු සහායකතියක් දරන්න අමාරු කාරණාවක්. ඉතින් කෙටින් ගත්තොත් එහෙම අපි චරුඬු අපිත් එක්ක කියන්නේ අපිට සාමාන්‍යයෙන් වර්කවුට් කරන සීමාවට එහා යන්න නැතුව සාමාන්‍ය විදියට සාමාන්‍ය කාල සීමාව ඇතුලේ වර්කවුට් කරා නම් සහ එයාට හදිසියේ හරි එයාට ඒ මහන්සිය වෙනුවෙන් එයාට ඒ විලුවේ කරන්න තියෙන අයිස් කැර ටිකක් අයිස් උර ටිකක් කරා යන්න පුළුවන් වුණා නම් අද එනකොට ඩයබලෝ මේ වීඩියෝ එකේදීත් අද අපිත් එක්ක ඒ විදියටම ඉන්නට තිබ්බා. ඉතින් මේක ආදර්ශයක් ඔයගලන්ගේ ප්‍රොට්ටයිල කෙනෙක් හරි මොනෑම සතක ඔයගොල්ලෝ ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ සම්බන්ධව මීට වඩා වගකීමින් යුතුව අපි අර කලින් කිව්වා වගේ සතෙක්ව ගේනවා වගේම තමයි එයාගේ ජීවිතයේ ලයිෆ් ජීවිත කාලය ගැන ලොකු වගකීමක් එක තමයි ඔයාලා ගාවට ඒ සත්ත එන්නේ යන මුදලට වඩා. ඉතින් ඒකන සැලකිලිමත්ව කටයුතු කරන්න නිසා අපි ඉල්ලනවා. ඉතින් මේ ඉන්නේ ඩයිබලෝගේ අන්තිම ලිටර එකේ පැටියෙක් පිරිමි සතෙක්. ඉතින් චරඳු අපි කතා කරොත් එහෙම දැන් ඔයාගේ මේකට ඔයාගේ චැනල් එකට අලුතෙන් සත්තු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. අපි මේ දෙන්න ගැන කතා කරොත් කොහොමද? ඇත්තටම මේ දෙන්න ගැන කතා කරන කලින් දිනස් අයියේ මේ මට දෙයක් කියන්න තියෙනවා. මේ ඉම්පෝට් සත්තු අදන අයට මේ ඉම්පෝට් සත්තු අදන්න කලින් ගේන්න කලින් ඒගොල්ලන්ව පොඩ්ඩක් හොඳට ස්ටඩි කරන්න. මොකද දැන් මේ වගේ දෙයක් ආයි මේ කාට වුණත් වෙන්න ඕනේ. මේ මොකද මේක ඒගොල්ලන් ස්ටඩි කරන්න ඕනේ එකක්. අනිත් එක තමයි ඕනම මේ YouTube එක දැන් රොට්ටෑරගෙන තියෙනවා. ඒගොල්ලන් ගෙනල්ලා අදන්න ඕනේ විදියයි ගෙනාවට පස්සේ තියාගන්න ඕනේ විදියයි ආයි ඒගොල්ලන්ට එක්සයිස් කරන්න ඕනේ විදියයි සෑම දෙයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම අධ්‍යයනය කරලා තව ડોක්ටර් කෙනෙක් ගෙනුත් ගන්න පුළුවන් උපදෙස් අරගෙන තමයි මොකලංග ලංකාවට ඉම්පෝට් කරන්න ඕනේ කියන මම කියනවා. අනිවාර්යෙන් ඒ විශේෂ කාරණාවක් අපේ චරුණු මතක් කරා. මොකද ලංකාවට ගේන්නන් වාලේ සතෙක්ව ගේන්නේ නැතුව යථා ගේන්න කලින් අනිවාර්ය රොට්ටාල ගැන අධ්‍යයනය කරන්න. අන්න ඒකයි අපි තවදුරටත් රොට්ටාල ගැන වීඩියෝ එකක් කරන්න වීඩියෝස් කරන්නේ. මොකද මේ බ්‍රීඩ් එක ගැන තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. සහ සමස්ත කියන්නේ සුනකයන් ගැන තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මේ තියෙන හැම වීඩියෝ එකම බලන්න එක වීඩියෝ එකකින් ඒ ඉන්ෆර්මේෂන් ඔක්කොම ගන්න බෑ. පුළුවන් තරම් වීඩියෝස් බලලා අත්දැකීම් අරගෙන සුරතලෙක් අයින්සකෙක් ගේ වගකීම අරගන්න කියලා අපි ඉතා බැගපත් ඉල්ලනවා. මොකද අපි හැමදාම හැම වීඩියෝ අපි මතු කරන එකම කාරණේ මේගොල්ලන්ට තමන්ගේ පවුල කෙනෙක්ට වගේ සලකන්න සහ ආදරෙන් සලකන්න ඒගොල්ලන්ගේ වගකීම නිසි ආකාරයට ඔයගොල්ලෝ අතේ තියාගන්න. ඉතින් තරන් චමෝත් අපි කතා කරමු. තරින්දු ඉතින් අලුතින් කෙනාපු අය කනල්ලගේ මේගොල්ලෝ කොහොමද කොහෙන්ද ආවේ කියලා පොඩ්ඩක් කතා කරමු. මෙයාගේ නම ෆ්ලෑෂ්. මෙයාගේ නම සර්බියාවෙන්. මෙයාව ගෙනල්ලා දුන්නේ විරාක් විනාණ්ඩු. මෙයාව ගේද්දී මෙයාට අවුරුද්දයි මාස දෙකයි. දැන් මෙයාට අවුරුද්දයි මාස හතරයි. මෙයාට දැන්ට මේ පැටවු හිමින් ඉන්නවද? මෙයාට කොසින් දාලා තිනවා. පළවෙනි කොසින් එකේම පැටවු ඉන්නවා. ඒක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. තව දවස් දෙකයි. මේ මාසේ ප්‍රස්ලිට එක ලංකාවේ බී වෙනවා. මේ මාසේ කියන්නේ කියන්නේ දැන් අපි දැන් නොවැම්බර් ෂූට් එක කරන්න ඩිසెంబර් මාසය ඇතුළේ පළවෙනි ලිටර එක තියෙනවා. ඉතින් කතා කරන්න අපි ගතතේ මනිත් එක්ක නම් මයික්. මයික් ගැන ඉතින් කවුරුත් දන්නවනේ. එයා කලින් හිටියේ අතුරුගිරියේ. අතුරුගිරියෙන් ගියා ඇමිලි පිටියට. දැන් එයා බියගමට ඇවිල්ලා ඉන්නවා. ලංකාවට ලොකු රෝමයක් ගහලා දැන් බියගම තමයි මයික් ඉන්නේ. ඉතින් කතා කරන්න
හොඳ සුනකෙක් හොඳම හොඳටම ප්‍රොඩියුසින් තියෙන සහ මෙයත් ප්‍රොඩියුසින් හොඳටම පෙන්නපු සුනකෙක් අපි කතා කරද්දී තාම මොනවද මේගොල්ලන්ගෙන විස්තර තියෙන්නේ දැන් ඩයිබලෝ ගැන කතා කරා එයා පරණ සමාජයකින් දැන් අලුත් සමාජයකට ඇවිල්ලා තියෙනවා ඕගොල්ලෝ අරගොල්ලන් කියන්නේ ඩයිබලෝට වෙච්ච දේ මේගොල්ලන්ට නොවෙන්නේ ඕගොල්ලෝ මොන වගේ දේවල්ද දැන් කරගෙන යන්නේ ඇත්තරම දිනේෂ් මේ දැන් අර වෙච්ච සිදුවීමත් එක්ක මේ ඒකෙන් හොඳට අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. දැන් ඉතින් මේ අපි දැන් ඕගලන්ව ටර්නින් කරනකොට අනිවාර්යයෙන්ම අපි වෙලාව බලනවා. වෙලාව බලලා ඕගලන්ව ටර්නින් කරන්න ඕනේ කාලේ තියෙන්නේ. කාලේ පුළුවන් තරම් ඉස්සලාම පොඩියෙන් පටන් ගන්න. පොඩියෙන් පටන් ගන්න දා පොඩ පොඩ වැඩි කරන්න ඕනේ. අපිට කලින් ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බේ නෑ. අර සතා නැති වුණාට පස්සේ තමයි අපිට ඒ එක්ස්පීරියන්ස් එක ආවේ. ඔව් ඊට පස්සේ දැන් ඕගලන්ට යන කාලේ අපි අඩු කරලා ගෙනියන්න ඕනේ දේවල් ටික අනිවාර්යයෙන්ම ගෙනිනවා. අනිවාර්යයෙන්. ඔව් ඊට පස්සේ අපි අපේ හැන්ඩල් ඉන්නවා රසික අයියා. අපි දන්න ඉස්සෙක් එයාගෙන් පොඩ්ඩක් අහගන්නවා. තව ඩොක්ටර්වරුන්ගෙනුත් අහගන්නවා. ආගෙන තමයි. ඔව් ආගෙන තමයි මේ අපි දැන් ඉස්සරහට අපේ වැඩේ කරගෙන යන්නේ. කරගෙන යන්නේ. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන්න කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඉතින් මේක හොඳ ආදර්ශයක්. පළවෙනිකොටම ඉන්ඩස්ට්‍රි එක ගැන අධ්‍යයනය කරන්න ඕනේ. තමන් හදන බ්‍රීඩ් එක මොකක්ද කියලා තෝරගන්න ඒකත් අධ්‍යයනය කරන්න ඕනේ. තමන්ගේ කැපැසිටි එක මොකක්ද කියලා පළවෙනිකොටම අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක ටිකට් එක ඉස්සරහට චමෝත්, චරදු එදා අපි වීඩියෝ කරා වගේම දෙන්න තාමත් එකටම එක විදියටම මේ වැඩේ කරගෙන යනවා. අපි දකිනවා සෝෂල් මීඩියා වල සෑහෙන දේවල්. ඉතින් දැන් මෙතනින් එහාට අපි කතා කරුත් එහෙම තව මොනවද අපිට මේ දෙන්නගේ විශේෂ දේවල් අපිට දැනගන්න. මේගොල්ලෝ ලිටරයක් ඉන්න තව කොච්චරක අපේ මයික් අපේ ඔගොල්ලන්ගට ආවෙන් පස්සේ තාම ස්ටඩ් වලට තාම යොමු කරේ නැද්ද? කොහොමද මයික් වනම් ස්ටඩ් වල යොමු කරා? මගේ ගෙදර ෆීමේල්ටම තමයි දාලා තින්නේ. හරි. ගෙදර ඩබල් සයිඩ් ෆීමේල්ට. ඉතින් චරන්ද ඇත්තටම මයික් අපි දන්නවා අපි ඊට කලින් අපි මයික් ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් අපි කතා කරොත්ම සාමාන්‍යයෙන් channel එකක් විදිහට චේස් හවුස් නම් ඔයගලන් channel එකේ නම channel එකේ විදිහට ඔයගලන්ගේ සර්විසස් කොහොමද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පැටව් දෙන්නේ මොන වගේ මිල ගණන් වලටද සහ ක්‍රොසින් කොහොමද? අපෝඩ ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම සේස් එක නම් මේමයි. අපේ දාව බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාට නම් යන්නේ 55යි. මෙයාට කොසින් වලට. මෙයාට නම් යන්නේ 70යි. අපි කියමු දැන් මේ වෙලාවේ මිනිසුන්ගේ අතේ සල්ලි නැහැනේ. සල්ලි නැති වුණාම අපි පොඩි අත්තිකාරම් මුදලක් ගන්නවා. අත්තිකාරම් මුදල අරගෙන අපි කොසින් එක දානවා. දාලා පැටියා විකුණලා ඕ සල්ලි දෙන්න පුළුවන්. නැත්තම් අත්තිකාරම් මුදල අපිට දෙන මුදල අපි ඕගලන්ට ආයි දෙනවා. දීලා අපි ඒ පැටියව ගන්නවා. අලින පැටියව. එතකොට පැටියව අරගෙන අපි පැටියව සේල් කරනවා. ඒකම අපි සේල් කරන්න යන්න දැන් අපි යනවානේ පැටව බලන්න. පැටව ටික හොඳට හිටියොත් අපි අපෙන් දෙන්න ඕන යුතුකම අපි දෙනවා. ඒ කියන්නේ ෆොටෝ ටිකක් ගහලා අපි ඇඩ් දාලා පැටව සේල් කරන්න අපි ඔයගලන්ට උදව් කරනවා. සමොත් එතකොට මේ දෙන්නගේ පැටවුන්ගේ ප්‍රයිස් එහෙම කොහොමද වෙන්නේ? සාමාන්‍යයෙන් මේ දෙන්නගෙම අපි වන් සයිඩ් පැටියෙක් 80කට වගේ තමයි ඇලවි කරන්නේ. වන් සයිඩ් ඩබල් සයිඩ් ඉම්පෝර්ටඩ් සත්තුන්ට විතරයි ක්‍රොසින් දාන්නේ. මේ කන්ට්‍රිබියුට් ක්‍රොසින් බාර ගන්නෑ. බාර ගන්නෑ. ඒත් ෆීමේල්ල ගිය සැරේ වීඩියෝ එකේ කිව්වා වගේ ෆීමේල්ගේ පිරිපුන් භාවය ශක්තිය බලලා අපිට සෙටිස් නම් අපි දානවා. දාලා ඒ ගානට තමයි ඇලවි කරන්නේ 80ක වගේ මුදලකට තමයි වන් සයිඩ් පැටි. ඉතින් ඔගලන්ට මේ ඉන්නේ ඩයිබලෝගේ පැටියේ. අපි තව ඉස්සරහට අපි පෙන්නන්නම් මෙයාගේ පැටව මේගොල්ලන්ගේ පැටව ආපු වෙලාවට. ඉතින් කතා කරොත් එහෙම ඔගලන්ට රොට්ටල් සුනකෙත් මිලදී ගන්න අවශ්‍ය නැහැ. කතා කරන්න පල්ලෙහා කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. ඉතින් ස්ටඩ් වලටත් ඔගලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ ෆොටෝස් සම්පූර්ණයෙන්ම අපි අපේ සිලෝම්පෙට් මීඩියා Facebook page එකේ ඔගලන්ට මේගොල්ලන්ගේ නමින් සර්ච් කරන්න පුළුවන්. channel එකේ නමින් සර්ච් කරන්න පුළුවන්. සර්ච් කරලා ෆොටෝස් වීඩියෝස් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි චරින්දු චමුද් අපි තවදුරටත් අපි කතා කරමු. දැන් සාමාන්‍යයෙන් ඔගලන්ගේ ක්‍රොසින් එකක් දාගන්න කෙනෙකුට ඒ ඔගලන්ට තියෙන ආප්‍ර සර්විස් එක මොකක්ද? කොහොමද ඔයගොල්ලෝ පැටව විකුණන්නේ? ඒගොල්ලන්ට සපෝට් එකක් දෙනවද? මොකක්ද ඒ සම්බන්ධය? කියන්නේ අපි මුලින්ම ඒගොල්ලෝ අපිට කතා කරනවානේ. කතා කරලා ඉස්සෙල්ලාම අපි ෆීමේල්ලා බලනවා. බලලා ඒගොල්ලන්ගේ සර්ටිෆිකට් බලලා කන්ෆර්ම් වුණාන් පස්සේ ඒගොල්ලන්ට අපිට ඊට දවස් ගන්න කියනවා. ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකක් කරගෙන එන්න කියලා කියනවා. ඒ ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකේ වැදගත්කම ඒගොල්ලන්ට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කරගෙන එනවා. දැන් දාපු ප්‍රොසින් වල 100%ක් විතර ප්‍රොජෙස්ටරෝන් මේ ටෙස්ට් එක කරගෙන තමයි ආවේ. ඒගොල්ලන්ට ඒ දේ කියලා දීලා ඊට පස්සේ අපි ක්‍රොසින් එක දාන දවස් ඉඳලා ඒගොල්ලන්ට මේ දෙන්න ඕන විටමින්ස් ෆීමේල්ලා දෙන්න ඕන විටමින් කෑම ෂෙඩියුල් එක දෙනවා. ඒ ෂෙඩියුල් එක
ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දවස් 9 9න් පස්සේ තමයි කොසින් එක දාගන්න ඉන්නේ. දාගත්ත පස්සේ කොසින් එක දාගත්ත දවස් ඉඳලා අපි ඒගොල්ලන්ගේ දවස් 25 පෙන්නම් පස්සේ කෝල් එකක් දීලා ආනවා. ෆීමේල්ට කොහොමද? ෆීමේල් ඔඳින් ඉන්නවද? එයාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා ආනවා. අනිවාර්යෙන්ම දවස් 40න් මේ ස්කෑන් එකක් කරන්න කියනවා. ප්‍රෙග්නන්සි කන්ෆර්ම් එක බලාගන්න. ඊට පස්සේ ප්‍රෙග්නන්සි කන්ෆර්ම් එක වුණාන් පස්සෙත් අපිට වෙනම ෂෙඩියුල් එකක් ෆීමේල්ට දෙන්න තියෙනවා. ඒ ටික දෙනවා. ඊට පස්සේ පැටව් අම්බුණ නිකන් හරි. පැටව් දාද්දි බිහි කරද්දි ඒගොල්ලන්ට පැටව් එළියට ගන්න බැරි නම් අපි කීලා ඒගොල්ලන්ට සපෝට් එක දෙනවා. මේ දුන්නාන් පස්සේ ඒ දේවල් ඒ සපෝට් එක ඒගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ පැටව් අම්බුණාන් පස්සේ අපි පැටියාට දවස් 35 වෙනකම් වෙනම ෂෙඩියුල් එකක් දෙනවා. කෑම සම්බන්ධව. කෑම සම්බන්ධ විටමින් සම්බන්ධව. ඒ ඒගොල්ලෝ ඒ ෂෙඩියුල් එකට ඒගොල්ලෝ පිළිපැදලා ඒ දේවල් හරියට කරොත් අපි ඒගොල්ලන්ට පැටව් ඇලවි කරන්න මේ සපෝට් එක දෙනවා. සෝෂල් මීඩියා වල අපේ පේජ් වල අපේ ගෲප් වල ෂෙයා කරලා පැටවුන්ට මේ සේල් කරලා ඒගොල්ලන්ට සපෝට් එක දෙනවා. ඇත්තටම කිව්වොත් අපේ ෂෙඩියුල් එකට ඒගොල්ලෝ වැඩ වැඩ කරොත් කියන්නේ පැටියා හොඳට ඇදුවොත් අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට ලොකු සපෝට් එකක් අපි දෙනවා. අන්තිම පැටිය යනකම්ම සපෝට් එක දෙනවා. ඉතින් එහාට චමෝද අපි කතා කරොත් එහෙම සාමාන්‍ය දුර ඉඳලා එන කෙනෙක්ට ක්‍රොසින් වලට මොකක්ද ඔයගොල්ලන්ට දෙන සර්විස් එක සාමාන්‍ය සාමාන්‍ය ඉතින් ක්‍රොස් කරගෙන යද්දි යම් යම් ප්‍රශ්න තියෙන පුළුවන් මොකක් හරි ඔයගොල්ලන්ට සොලූෂන් එකක් තියෙනවද ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් ගොඩක් දුර ඉන කට්ටිය ආවොත් අපි ක්‍රොසින් එකේ පස්සේ ෆීමේල් අපි ගාව තියා ඒගොල්ලොත් ඉන්න ඕනේ ඕන වෙලාවක පෑය දෙකක් හෝ තුනක් හරි එයා හොඳ රෙස්ට් එකේ දියලා අපිට වෙනම කේජ් තියෙනවා ඒව තියලා ඩොග් බෝඩින් තියන දෙන මොකකටද ඩොග් බෝඩින් නෑ එන්න ඉන්න කට්ටියට ඉන්න බෝඩින් තියෙනවා ඒ කියන්නේ ක්‍රොසින් වලට එන කට්ටියට ඒ අදාළ පහසුකම් ටික ඔයගොල්ලන් ගාව තියෙනවා ඔව් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බල්ලත් එක්ක ඒගොල්ලෝ ඉන්නවා නම් විතරයි අපි තියාගන්නේ නැත්නම් අපි වාර ගන්න නැහැ ෆීමේල්ව එන කට්ටිය අනිවාර්යයෙන්ම ෆීමේල් එක්ක ඉන්න ඕනේ දැන් ක්‍රොසින් එක අපි ඒ කියන්නේ ඇයි එහෙම ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද හේතුව හේතුව කියන්නේ අපි ෆීමේල්ව අධ්‍යනය කරලා නැහනේ දිනේෂ් එතකොට ෆීමේල් මොන වගේ ඇසිරෙයිද කියලා දන්නේ නැහැ. ෆීමේල් සාංකාවක් වගේ ඇදුනොත් ආදරණීය බල්ලෙක් නම් අනිවාර්යයෙන්ම සාංකාවක් වගේ ඇදෙනවා. අනික ක්‍රොස් කරලා ඉන්නේ මොන වගේ ඇසිරෙයිද කියලා අපිට පාලනය කරගන්න බැරි වෙනවා. ඒක ඒ රිස්ක් එක ගන්න බැරි නිසා තමයි අනිවාර්යයෙන්ම අයිතිකාරයා ඉන්න ඕනේ කියන්නේ. අයිතිකාරයා ඉන්න ඕනේ. ඔව්. ඉතින් ඒත් එක්කම අපි කතා කරොත් එහෙම දැන් ඕගොල්ලන් ගාව සුපිරි සුරගන් දෙන්නේ කියනවා. අපි කතා කරොත් එහෙම මේ සුනකයන්ගේ තියෙන ක්වොලිටි එක පරීක්ෂා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේගොල්ලෝ කැම්ටි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රමිතියකින් තියෙන ඩොග් ෂෝ එකකට මේගොල්ලෝ මුණ දෙන එක. මේ පාර ඩොග් ෂෝ එකකට මේගොල්ලෝ දානවද? ඔව්ද. දෙසැම්බර් 10 වෙනිදා KSL ආයතනයේ ඩොග් ෂෝ එකක් තියෙනවා. ඒකට ෆ්ලෑෂ් එක දානවා. ෆ්ලෑෂ් එක දානවා. මෙයාව. ඔව්. හරි. ඉතින් අනුගතයි චේස් හවුස් කනල් එකේ කතන්දරේ අලුත් කතන්දරේ සහ පරණ කතන්දරේ ඕමයි වෙන්නේ. ඉතින් ඒ කරුණු කාරණාත් එක්ක වීඩියෝ එක අවසානටම ඇවිල්ලා තියෙන්නේ චමෝත් චරිදු. ශිරින් ගොඩක් දේවල් අපි කතා කරා. අපි ඩයිබලෝ ගැන කතා කරා. ඉතින් ඒ වගේම තමයි අලුත් සමාජික ගැන කතා කරා. මේ ඉන්නේ ඩයිබලෝගේ අවසාන ලිටරේක පැටියෙක්. ඉතින් මෙයා අපිට පෙන්වන්න අවශ්‍ය ඉන්නවා අපි ආව ගෙන්න ගත්තා. ඉතින් එතනින් එහාට අපි තවත් ඉස්සරහට හම්බෙලා තවත් ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙයි. චරන්දු චමුද අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අද වැඩසටහන අරබු සිලොම්බෙට් මීඩියා ප්‍රේක්ෂක ඔබටත් බොහොම ස්තුතියි. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ කම් වෙන බලාපොරොත්තු අපි සමග නැයන්නේ. ඉතින් චරන්දු චමුද බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් ෂෙයා කරගත්තට. ඉතින් අපි දන්නවා දැන් අපි ඩයිබලෝ ගැන කතා කරද්දී යම්කිසි ප්‍රතිරෝධයක් සමාජය තුලින් ඉන්න පුළුවන්. ඉතින් ඒවත් ඉවසා දරාගෙන ඒ පණිවිඩයේ නිවැරදි පරිඩේ ඔයගලන්ට දෙන්න අපිත් ඒක විතරම මේ වීඩියෝ එක කරා. ඉතින් ඒ වෙනුවෙන් මෙහෙම තවත් තරක් අපේ ස්තුතිවන්ත වෙනකම එනම් අද අපි සමුගෙන නැයන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් කරගෙන බලාපොරොත්තු වෙයි. ඉතින් ගිහිල්ලා එනවා. ඉතින් ඔබට සුබ දවසක්.